මගේ ජීවිතවලට ඇතිලා තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවා. මම මැරෙන්න හිතපු වාර වෙන්න ඕනේ මං එහෙනම් මැරෙන්න හදපු වාර වෙන්න ඕනේ අපි හිස කෙස් ගන්න කොළඹ ආහස කළු කරගෙන මරින් යගේ අකගෙනෙකුයි ඒ දෙන්න උදේට නැගිටලා ඉස්කෝලේ යනවා හැබැයි මම කල්පනා කරනවා මට ඉස්කෝලේ යන්න බැරි වෙයිද මට අකුරක් ලියන්න බැරි වෙයිද ඒක හින්දා තමයි මං අම්මගෙන් අහන්නේ හැමදාම අම්මේ මට ඉස්කෝලේ යන්න බැරිද කියලා හැබැයි මට ඒ දෙයට නෙමෙයි දුක හිතෙන්නේ මං දකිනවා මගේ අම්මා පැත්තකට ගිහිල්ලා මටත් පේන්නේ නැති වෙන අනේ මං එන තුරු ඉදිකඩ ළඟ ලස්සන දේවල් ගාව ගිහිල්ලා හිත නැවතුනේ නැද්ද දුක හිතෙච්ච තැන් නැද්ද ඔව් දැන් ඇත්තටම මේ මම එහෙම දේවල් නැහැ කිව්ව බිරිඳ බයින ගන්න නැහැ නේ මොකද යා දන්නා අත් දෙකම නැති මගේ හිත අහිංසකයි ඒ හිත තලන්න එපා බුදුදාමයට ඉදිකොත් පුතක් වෙන මිනිස් විදිහට අපිට හැඟින් දැනීම තියෙනවා දැන් සමහර කෙනෙක් බලන් හිටියොත් එම අරු මහර මඩුවන්නේ කියලා හිතෙන්න බුණා දැන් මම ඉඳලා මම ඒ අර අන්නර කරවරෙන්කෝ කියලා මට කියන අවස්ථාව දිනා හැබැයි මම මොකද්ද බං උඹ මේ මං වගේ මිනිහෙකුට ඔහොම කියනවාද කිව්වොත් අන්නේ අර ජස්ට් එනේනවනේ ගැටුම එතනින් ආරම්භ වෙනවා ඒ නංගි කිව්වේ අයිය ඇත්තටම මේ වැඩසටහන තිබුණ නැත්නම් හිට වෙනකොට මම නැහැ කිව්වා මේ ලෝකෙ තුරුළු කරන් සතපවන්න ආසයි මත් කට කට මට කවන්න ආසයි මම නම් කිසිම වෙලාවක අපි සාමාන්‍ය යාචක වෙන කියන්නේ ඇයිද හිගන්නු කියලා කියන මම නම් ඇත්තටම ඒක කෙනෙක් කියයි අපෝ ඒ මන බුද්ධිගත් හොය වගේ වෙලා ඒ මිනිසුන්ට ඔහොම කතා කරන එක වැරදි කියලා හැබැයි මම කිසිම වෙලාවක පාරේ එහෙම ඉන්න කෙනෙකුට මං කර රුපියලක්වත් දෙන්නේ ආයුබෝවන් ධනුෂ් ලොක්ස් බලන හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්නවා ආයුබෝවන් බුද්ධික ඒක නායක මම අයියා කිව්වට කමන්නේ නැහනේ මොකද මට වැඩි මාය හරි අපි දකිනවා බුද්ධිකයේ සමහරක් විට අද සමාජයේ සියලුම දේවල් තිබිලත් සමහර මිනිස්සු තෘප්තිමත් නැහැ ජීවිතවල ප්‍රශ්න සතුටක් නැහැ අරක නැහැ මේක නැහැ ගගා ඉන්නවා හැබැයි හැමදේම වගේ තිබිලා මම කියන්නේ නැහැ ඔයාට කිසිම දෙයක් නැහැ කියලා නමුත් මමයි බුද්ධිකයයි දිහා බැලුවොත් වෙනස ඔබට පැහැදිලි ඇති ඇත්තටම මේක මගේ උපත්තියම මට ස්වභාව ධර්මයෙන්ම ලබා දුන්නු දෙය තමයි උරුමය සාමාන්‍ය අපි දන්නවනේ දරුවෙක් අවුරුදු 4ක් 5ක් යනකොට හොඳට ඇවිදින්න පුළුවන් ඔව් හැබැයි මම අදටත් දකිනවා මං ඒ පුංචි කාලේ මං හිටපු විදිය මොකද අදටත් මං ඔය කලුතර කැලණිය පන්සල් වලට යනකොට මං අර පුංචි කාලේ ගියේ පස්සෙන් ඇදිගෙන යන අය මං දැකලා තියෙනවා හැබැයි මම හිතනවා මේ ඒ අය මං වගේ හිතුවේ නැහැ කියලා මොකද මගේ අම්මයි තාත්තයි මාව වෛද්‍යවරු ගාවට පවා ගෙනියනවා ඔව් يعني ඇවිදින්න පුළුවන්ද කියලා බලන්න හැබැයි ඒ වෛද්‍යවරු කියන්නේ බුද්ධිකට කවදාකවත් ඇවිදින්න බෑ කියලා හැබැයි මට ඕන වුණා ඒ දේ වෙනස් කරන්න අපි සාමාන්‍ය කියනවනේ හැමෝම කියන්නේ මේක මගේ දෛවය කියලා. ඔව්. හැබැයි මට ඕනේ වුණා ඒ දේ වෙනස් කරන්න. කොහොමද මේ හිතට හයියක් ආවේ පොඩි කාලෙම? දැන් වෛද්‍යවරු කිව්වට පස්සේ ඇවිදින්න බෑ කියලා මං වැඩේ අත්හැරියේ නෑ. මං දිගටම උත්සාහ කරා. ඒ උත්සාහ කරනකොට මාව වැටිලා සමහර අවස්ථාවලදී ස්තුවාලත් වෙලා තියෙනවා. ඉතින් හැබැයි මං ඒත් අර ගේම් එකත් ඇත්හැරියේ නෑ. මං තවත් උත්සාහ කරා. හැබැයි මගේ උත්සාහයත් එක්ක මොකද මම gedara තියෙන බිත්තිය අල්ලගෙන gedara තියෙන අනිත් මේ පුතු වගේ වල්ලගෙන සමහරවල් මේ පුතු අල්ලගෙන නැගිටින්න උත්සාහ කරනකොට පුතුවත් එක්කම වැටිච්ච අවස්ථා තියෙනවා. හැබැයි මං ඒත් අත්හැරියේ නෑ. හැබැයි මම ඒ වගේ අවුරුදු කමාරක් දෙකක් උත්සාහ කරනකොට මම සාර්ථක වුණා. ඒ කියන්නේ සබා දහමෙන් එහෙම දෙයක් දීලා තිබුණාට ඒ දෙයට උත්සාහ කරොත් සබා දහමේ ආශිර්වාදයකුත් තියෙනවා නේ. අනිවාර්යයෙන් අපිට කිසි දෙයක් මේ මම කියන දේ තමයි මේ ලෝකේ අපිට හිතුවත් කරන්න බැරි දෙයක් නේ. ජීවිතේ කොහොමත් තැනක මෙහෙම හිතුන්නේ නැද්ද මම මේ ජීවිතෙන් සමු ගන්න ඕනේ මට මේ ජීවිතේ වැඩක් නැහැ මේක ජීවිතේ අතාරලා දාන්න ඕනේ කියන තැනකට ආවේ නැද්ද ඔය හිත? මගේ ජීවිතවලට ඇතිලා තියෙන ප්‍රශ්නත් එක්ක බැලුවා මම මැරෙන්න හිතපු වාර වෙන්න ඕනේ මං එහෙනම් මැරෙන්න හදපු වාර වෙන්න ඕනේ අපි හිස කෙස් ගන්නට. හැබැයි මං එහෙම හිතුවෙත් නැහැ. කරන්න ගියෙත් නෑ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට සබහාධර්මයේ දෙයක් උරුම කරලා දීලා දෙනවා හැබැයි අපිට හිතුව ඕන දෙයක් කරන්න පුළුවන් ඒ කරන දෙයට ඒ සබහාධර්මයෙන් අපිට ආචාර්ය රාදත් ලැබෙනවා ජීවිතේ වැඩියෙන්ම දුක හිතිච්ච සිද්ධින් මතකද මට මතකයි මං මගේ අම්මයි තාත්තයිගෙන් මම අහනවා මොකද මගේ අයියා මට ඉන්නේ අයියා කෙනෙකුයි ඒ දෙන්න උදේට නැගිටලා ඉස්කෝලේ යනවා හැබැයි
මම කල්පනා කරනවා මට ඉස්කෝලේ යන්න බැරි වෙයිද මට අකුරක් ලියන්න බැරි වෙයිද ඒක හින්දා තමයි මම අම්මගෙන් අහන්නේ හැමදාම අම්මේ මට ඉස්කෝලේ යන්න බැරිද කියලා හැබැයි මට ඒ දෙයට නෙමෙයි දුක හිතෙන්නේ මම දකිනවා මගේ අම්මා පැත්තකට ගිහිල්ලා මටත් පේන්නේ නැති වෙන අඬනවා අන්න ඒකට දුක හිතෙනවා මොකද මම දන්නා අම්මා අඬන්නේ අද්දිකුත් නැතුව ඇඟිලිත් නැතුව ඉන්න පුංචි පුතා ඉස්කෝලේ යන්න අහනවා හැබැයි අම්මට ඒක මම දැන් දරා ගන්න බැරි වෙන්නේ ඊට පස්සේ තාත්තා තමයි ගමේ ඉස්කෝලේට ගිහිල්ලා විදුහල්පතිගෙන් අවසරයක් අරගෙන මාව ගමේ පාසලේ එක වසරකට ඇතුළත් කරගන්න බුද්ධිකයට කරන්න බැරි කියලා මොනවා හරි දෙයක් තියෙනවද නැත්නම් මොන වගේ දේවල්ද කරන්න පුළුවන් එහෙම අපි ගත්තොත් එහෙම ඔබ මේ මට දැන් අභියෝග කර දුන්නු මේ වැඩේ කරලා පෙන්නන්න අයියේ කියලා මම මේ වැඩේ කරනවා හැබැයි ඔබ වගේ නෙමෙයි කරන්නේ හැබැයි ඔබගේ තියෙන ක්වොලිටි එකටම මේ විදිහටම සමහරලාට ඊටත් වඩා හොඳින් ඒ දේ කරන්න පුළුවන් අපි දකිනවා අද සමහරක් වෙලාවට පාරට බැහැලා ඉන්න උපාධිය අරගෙන අවුරුදු 30ක් 40ක් වෙන පුද්ගලයෝ ඉතින් මේ රස්සාවක් නැහැ කියාගෙන සමහරක් වෙලාවට උපාධිය අරගෙන ගෙදරට වෙලා ඉන්නවා වෙන්න පුළුවන් කෙනෙක් හැබැයි මේ බුද්ධිකයාව ගමන් මාර්ගය තුළ මේ ජීවිතය තුළ එයාට දෙන්න තියෙනවද කිසියම් පණිවිඩයක් දැන් මම හිටියානම් මට කිසි දෙයක් බෑ කියලා දැන් අද වෙනකොට මගේ ජීවිතේ මොන තත්ත්වයකටපත් වෙන්න බලන හැබැයි ධනුෂ්ක මල්ලිට මේ විදිහට මාත් එක්ක කතා කරන්න හම්බෙන්නේ නැහැ. දර්ශක මල්ලිට මාව හම්බෙන්න පුළුවන්. අර කතරගම ගිය වෙලාවේ හම්බෙන්න පුළුවන්. හරිද? ඔබට පිනක් සිද්ධ කරගන්න කෙනෙක් විදියට. හැබැයි මේ ලංකාවේ රස්සාවල් තියෙනවා. ඕනතරම් රස්සාවල් තියෙනවා. හැබැයි එතකොට අපි තනතන කියන්න පුළුවන්. ඉතින් එහෙනම් අපිට තියෙන්න බෑ කියලා. හැබැයි ඒ රස්සාවල් වලට නියම සුදුසුකම් තියන අය නැත්තේ. අපි කරන්න ඕන අපි හිත දෙන විදිහ වෙනස් කරන්න. ඔයාව දැක්කම කෙනෙක් හිතන්න පුළුවන් උදේ නැගිට්ට වෙලේ ඉඳන් ඔයාට කී දෙනෙක් ඕනි වෙයිද ඇඳෙන් බස්සන්න ඊට පස්සේ මුණ හොද ගන්න අපි දන්නවනේ සාමාන්‍යයෙන් අපේ ජීවිතේ තියෙන වැඩ ටිකට බුද්ධිකයට එහෙම කී දෙනෙක් අවශ්‍යද මං හිතන්නේ කිසි කෙනෙක් අවශ්‍ය නැහැ මම ඒ සීළු දේවල් කරගන්නවා විශේෂයෙන්ම අපේ අලුත් පරම්පරාවට වෙලා තියෙන්නේ කෙනෙක් දෙයක් කරලා දෙනකම් බලාගෙන ඉන්නවා විශේෂයෙන් අපේ දෙමව්පියන්ටත් මතක් කරන්න ඕනේ ඒ දේ තමයි මොකද පුංචි කාලේ ඉඳලා දරුවන්ට තමන්ගේ වැඩ ටික තනියෙන් කරගන්න පුරුදු කරන්න ඕනේ අපි දරුවන්ට ආදරේ කියලා සමහරලාට අපේ ආදරණීය අම්මලා බට්ටික පවා කවයි. ඒක පුංචි කාලේ නෙමෙයි මං කියන්නේ සාමාන්‍යයෙන් බහතොල අවුරුදු 7ක් 8ක් වුණාට තනියෙන් බට්ටියක් කන්න පුළුවන් නේ. එතකොට ආදරේට කියලා ඉස්කෝලේ යන්න දාන සපත්තු දෙකත් තාත්තා හරි අම්මා හරි දායි. හැබැයි ඒ දේ නෙමෙයි. අපි පුංචි කාලේ ඉඳලා අපි ආදරේ තමයි දරුවන්ට. මොකද විශේෂයෙන් මාත් පියෙක් හැටියට මම මගේ පුතාට ආදරේ. හැබැයි මම පුරුදු කරන්නේ මගේ පුතාට තනියම හැමදේම කරගන්න. මොකද මගේ අම්මයි තාත්තයි මම අර කිව්වා වගේ මං අර ඇවිදින්න ඒ වගේම මං උදේ නැගිට්ට වෙලාව ඉඳලා ඒ දේවල් මම කවුරුවත් මට කරලා දුන්නේ නැහැ. හැබැයි විශේෂයෙන් මේක මගේ අම්මයි තාත්තයි ඒ දේවල් කරලා දුන්නේ නැහැ. හැබැයි මං ඒ දේවල් නොකරලා දෙනකොට මං උත්සාහ කරා තනියෙන් කරගන්න. ලස්සන දේවල් ගාව ගිහිල්ලා හිත නැවතුනේ නැද්ද? දුක හිතෙච්ච තැන් නැද්ද? ඔව් දැන් ඇත්තටම මේ මම එහෙම දේවල් නැහැ කිව්වොත් බිරිඳ බයින ගන්න නැන්නේ නෑ. මොකද යානන්නා මොකද මේ තරිකවල්ලි මේ ඒක නැහැ කිව්වොත් බොරුවක්. මොකද අපි සාමාන්‍යයෙන් ඕන දැන් ඔබ මේ කියන්නේ අපි ධනුෂ්ක මල්ලිට තියෙන දේවලින් මේ ස්වාහිරින් දැක්කම මම නම් කියන්නේ මේ පොඩි වෙනසක් තියෙන මට පොඩි පොඩි දේවල් ස්වභාව ධර්මයෙන් අහිමි වෙලා තියෙනවා. හැබැයි මනුෂ්‍යයන් විතර අපි ගත්තම හැඟීම් එකයිනේ. ඔව් අපි සාමාන්‍ය බුදුදහම හැටියට කිව්වොත් පුතක් වෙන මිනිස්සු විදිහට අපිට හැඟීම් දැනීම් තියෙනවා. දැන් සමහර විට අපි හිතනතරනේ එකට චෝදනාවකුත් කරන්න පුළුවන්. එයාට බැරි හින්දා වෙන්නේ නැති නිකයි නෑ. මටත් මං කිව්වේ එහෙම නේ දැනෙලා තියෙනවා. සමාන අවස්ථාවලදී ගැල්ලමෙන් සමහර ගැල්ලමකින් එහෙම දැනෙලා තියෙනවා. හැබැයි මම ඒක මම අපි තනතන කියන්නේ මම ඒක අපි කියන යටපත් කරගන්නවා මට බැරිකම නෙමෙයි අතරම බයකුත් නෙමෙයි ඇත්ත එහෙම බය වුණා නම් අද වෙනකොට මට පීක් වෙන්නත් බෑනේ මං කිව්වේ අද මං විවාහ වෙන්නත් බෑනේ හැබැයි මම හිතුවේ මම මේ කාලෙදි මේ දේ කරනවා බිරිඳ හම්බ වෙන්නේ කොහොමද මම මේ අපි දෙන්න එකම බැජ් එකේ අපි එකට ඉගෙන ගන්න ඇතරම ඒ ගියාට පස්සේ මම හිතන්නේ යහළුවෝ සහ යහළුවෝ අපිට හම්බ වෙනවනේ හැබැයි ඒ යහළුවෝ යහළුවෝ දෙන්නටම ඉස්සල්ලා මට මුණ ගැහෙන කෙනා තමයි මගේ ආදරණීය බිරිඳ මගේ හොඳම යාළුවා සහයි එළිය. ඉතින් ඇයත් එක්ක දීර්ඝ කාලයක් ඇසුරු කරනකොට අතන මම අර කිව්වේ මට තේරුණා දැන් මගේ ඉගෙනීම් කාලෙත් මම අවසන් වෙගෙන එනවා. ඒ නිසා මම
මම ඊට පස්සේ පාතබන්න ඕනේ සමාජයේට වැඩදායි පුද්ගලික ඉදිරිය යනකොට. එතකොට ඒ යන ගමනේදී මම දැක්ක දේ තමයි මට හරියටම හරියන කෙනා ඇය තමයි කියලා. ඉතින් ඒක නිසා තමයි මම ඒකෙන් අහන්නේ. දැන් පාසලේදී හරි විශ්වවිද්‍යාලේ හරි යාළුවෝ අතරේදී එහෙම හිතරදන දේවල් සිද්ධ වෙලා නැද්ද? මොකද අපි දකින්නනේ සමාජයේ සමහරක් වෙලාවට අපේ සියලුම දේවල් තියෙන කට්ටිය කරන වැඩේ සියලුම දේවල් තිබ්බට මනුෂ්‍යකම නැහැ. සමහරු ගා මනුෂ්‍යකම නැති හින්දා අපි දකින්න සමහරක් වෙලාවට එහෙම සමාජයේ දකින්න පුද්ගලයන්ව එක්තරා විදිහට කොම් කරන්න ලක් කරනවා. මම මේ විරුද්ධව කතා කරන්න බුද්ධ කැතියි. සමාජ අපි දකින්න දේවල් නැක් නෑ. රැඩියෝන් නෑ. දුප්පත්කම තිබ්බොත් එහෙම සමහරක් වෙලාවට යාළුවෝ අතරින් අයින් කරන්න බලනවානේ. එහෙමනේ අපේ සමාජයේ අපි මේ විරුද්ධව දකින්න දෙයක්. ඒක අපේ අර පැලැන්තියට හරියන්නේ නෑ. ඔයාට ඒ වගේ ජීවිතයේ සිදුවීම් ඇති වෙලා නැද්ද? දැන් ඔයයි මායි මේ ඇසුරු කරනවා. එතකොට ඔයාට සමහරවල්ලාට දැනෙනවා මාව කියන්නේ අපි හිත කරදරයක් වෙන බවට. අන්න ඒ වගේ වෙලාවට තමයි ඔය කියන අදහස් ඉස්මතු වෙන්නේ. ඒ කියන්නේ අපි හැමෝගෙම ශරීරයේ ඉන්නවනේ හොඳ නරක මනුස්සයෝ දෙන්න. ඔයාගෙත් ඉන්නවා මගෙත් ඉන්නවා. ඒ දෙන්නම ඉන්නවනේ. හැබැයි අපි ඔය දේ ඉස්මතු වෙන්න අපි ඉස්මතු නොවෙන්න අපිට පුළුවන් දෙයක් කරන්න. මොකද මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් ධනුෂ් කොමල්ලි වැඩක් කරනකොට මමත් ඒක කරනවා. මං කිව්වේ වෙනස් විදිහට වැඩේ කරනවා. ඔයා කොහරි ගමනක් යනවනම් ඔයා කොහරි ගමනක් යන කතා කරනවනම් මම කියනවා මේ කියන්නේ මං කියන්නේ සමාජ විරෝධී ගමන් නෙමෙයි සාමාන්‍ය යහළු විදිහට කතා කරොත් මචං යන්ද අර කන්ද නගින්න මම බෑ කියන්නේ මම යනවා මං ගිහලා වැඩේ කරනවා. එතකොට මං මට ගොඩක් මගේ යාළුවෝ කියන කතාවක් තමයි මචං මේ මං ඒ සර කියන භාෂාවෙන් කියන මචං ඔබ බං ඔහොම කියලා හිතෙන්නේ නැහැ න අපිට. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන කතාව. ඒ කියන්නේ කරට කරවන් ඒගොල්ලෝ කරන හැම වැඩේම කරනවා. ඒකින්ද තමයි ඒගොල්ලෝ කියන්නේ බොහෝ හිතෙන්නේ නැහැ සමාජාලාට. ඇත්තටම දැන් ඒගොල්ලෝ දැන් සමාජ කෙනෙක් බලන් හිටියොත් එම අරු මාර මඩුවන්නේ කියලා හිතෙන්න බුණා. දැන් ඔහොම ඉඳලා මම ඒ අර අන්නර කරවරෙන්කෝ කියලා මට කියන අවස්ථාව දිනා. හැබැයි මම මොකද්ද බං උඹ මේ මං වගේ මිනිහෙකුට ඔහොම කියනවාද කිව්වොත් අන්නේ අර ජස්ට් එනේනවනේ ගැටුම එතනින් ආරම්භ වෙන්නේ. මං එහෙමනේ මං ගිහලා වැඩේ කරලා ඒ අර කරලා දෙනවා. මං කියන්නේ අපිත් වෙනස් වෙන්න ඕනේ. කෙනෙක්ට කරදරයක් නැවි ජීවත් වෙන්නේ කොහොමද? අපිට මේ ලෝකේ කිසිම කෙනෙක් කිසිම දෙයක් ලබා දෙන්නේ නැහැ. බලෙන් දෙන්නේ නැහැ. මොකද ප්‍රශ්නයක් ආපුවාම මොකද මගේ ජීවිතයේ අර පිටන්ස් කොමල් ඉස්සල වගේ ප්‍රශ්න ගත්තොත් ප්‍රශ්න පත්‍රයක්. හැබැයි මේ ප්‍රශ්න පත්‍රයේ දැන් බොහෝ ඒවට උත්තර ලියලා හමාරයි. ඉතින් ඒකත් එක්ක අද වෙනකොට මම සමාජයට ඇත්තටම මම බරක් වෙන්නේ නැහැ. ජීවිතය කියන්නේ ඇත්තටම ප්‍රශ්න පත්‍රයක්නේ. ඒක දස් කොමල්ලිටත් එකයි මටත් එකයි. අපි සමාජයේ අනිත් හැමෝටම එකයි. හැබැයි අපි වෙලා තියෙන සමාජයේ ගොඩක් අය මේ ප්‍රශ්න පත්‍රේ ඉරලා විසිකරන්න සූදානම් වෙනවා. ඒකට ටියුෂන් ක්ලාස් නැති වෙන්න පුළුවන්, රිවිෂන් නැති වෙන්න පුළුවන්, ස්කෝල නැති වෙන්න පුළුවන්. නමුත් ජීවිතය කියන එක ප්‍රශ්න පත්‍රේ කාටත් පොදුයි. කාටත් පොදුයි. ඒවට උත්තර තියෙන්නේ තමන් ළඟම. දැන් බුද්ධිගය වාහනේ යද්දි හරි කොහේ හරි ගමනක් යද්දි හරි අපි දකිනවනේ බුද්ධිගය වගේ මෙහෙම කිසියම් මොඩිපෝඩුවක් හරි මෙහෙම තියෙන පුද්ගලෝ ඉන්නා වෙන්න පුළුවන් පාරිතොටේ අපි දකිනව අනන්තවත්. දැක්කම ඔයාලට මොකද හිතෙන්නේ? මම නම් කිසිම වෙලාවක අපි සාමාන්‍ය යාචක වෙන කියන්නේ ඇයට හිඟන්නු කියලා කියන. මම නම් ඇත්තරම ඒක කෙනෙක් කියයි අපෝ ඒ මන බුද්ධිගත් හොය වගේ වෙලා ඒ මිනිසුන්ට ඔහොම කතා කරන එක වැරදි කියලා. හැබැයි මම කිසිම වෙලාවක පාරේ එහෙම ඉන්න කෙනෙකුට මම කී රුපියලක්වත් දෙන්නේ නැහැ. ඒක මොකද මම කියන්නේ ඒ අය ඒ හිතන විදිහ වෙනස් කරා නම් ඇයි මහන්සියලා වැඩ කරන්න බැරි? දැන් අද ගත්තාම මම දශකවලින් දන්නා මම උදේ නැගිට්ට වෙලා ඉඳලා මම කොච්චර ඒ කියන්නේ ගේම් එකක් ගහනවද කියලා. ඒ කියන්නේ ටට් ටට් ගාලා ගේම් ගන්න බලන්න. ඇත්තටම දැන් සමහර අවස්ථාවලදී මට ඔය සිංහල අවුරුදු ගම්මු දැන් අපි පහුගිය කාලේ නම් ඇත්තටම අපිට ඔය ආපු අපේ කොවිඩ් වසංගත ඒක හැරෙන්න මම කියන්නේ. ඉතින් එන් එහාට තිබ්බ කාලේ කාර් බහුල කාලේ අපිට ඇත්තටම අප්‍රේල් මාසේ පිළිමදව ගත්තොත් එහෙම මාළයාට මම උදේ 6ට විතර නැගිටින්නේ. හැබැයි මම නිදාගන්නේ 5ට විතර පාන්දර. පැයක් විතර නිදාගන්න. ඔව් පැයක් විතර. මොකද මට මුළු රෑම තියෙනවා ප්‍රසංග තියෙනවා. මොකද අප්‍රේල් මාසේ කියන්නේ ප්‍රසංග වෙඩි. අනිවාර්යයෙන්. සමහර වෙලාවට මම ප්‍රසංග 6ක් 7ක් මේ එක රාත්‍රී 8ේ ඉඳලා රෑ ජාමයේ වෙනකම් පාන්දර ජාමයේ වෙනකම් ෂෝ 6ක 7ක සිංක් කරනවා. එක පහ ගන්න කිව්වොත් 35ක් විතර දින්දු කියලා. අනිවාර්යෙන්. හරිද? ඒකෝර අපි පාන්දර වෙන්නේ. පාන්දර ජාම වෙනකන් මං ගෙදර ගිහිල්ලා නිදාගන්නේ පැයක් විතර. ඊට පස්සේ ඒ කාලේ වල්කර මම රැකියාවක් කරා. දවල් කාලේ. ඔව් දවල් කාලේ.
ඒ කියන්නේ මගේ ආයිද මගේ අයියාගේ ව්‍යාපාරයේ කලමනාකාර වෙලා හැටියට වැඩ කරේ මම. එතකොට එතනින් පස්සේ මම ඇත්තටම ඒ දැන් මම හතර ගිහිල්ලා මේ ඔෆිස් එකේ ඉඳගෙන කරන වැඩක් නෙමෙයි ඒක නිකන් ඉන්න වැඩක් නෙවෙයි. එතකොට අපේ ට්‍රාන්ස්පෝර්ට් එකක් තියෙන්නේ මේ ප්‍රවාහන. එතකොට ඔය වාහනයක් හදිසි හෝ බ්‍රේක් ඩවුන් එකක් වුණොත් මම ගිහින් ඒ ගැන හොයලා බලන්න ඕන. මට ඩ්‍රයිවර් කෙනෙක් ඉන්න ඇත්ත. නමුත් මම එයාත් එක්ක ගිහිල්ලා හොයලා බලන්න ඕන. ඊට පස්සේ අනිත් අපේ තියෙන ඒ ප්‍රවාහන දුවන ආයතන වලට ගිහිල්ලා ඒ බිල් අපි දුවන ඒවා පිළිබඳව හොයලා බලන්න ඕන. ඉතින් ඔය වගේ හිතන්නකෝ. එතකොට කෙලින්ම මනස ඊට ආයේ හතර හතරම ආර වෙනකොට මම ආයෙත් ආරම්භ කරනවා ඊගාව ප්‍රසංග ටිකට යන්න. ඊට පස්සේ ඒ ගියත් මට නිකන් ඉන්නේ සමහරවල් මම මගේ හෑන්ඩ් ෆෝන් එක මම තියන් ඉන්නේ. මොකද මට කෝල් එකක් ආපු ගමන් සමහරවල් මම ප්‍රසංගයක ඉන්න වෙලාවක වුණත් මට කෝල් එකක් එල්ල ඉන්න බල මොකද අපි රාත්‍රි කාලේ වහනේ දුවනවා. බුද්ධිගාන මැසේජ් යවන්න පුළුවන් කියලා අපි ආරංචි එක්කව. ඔව්. හරිද? ඒක බලන්න පුළුවන් ඔබට. එයා මේ ගම්. ඉතින් මට කෝල් එකක් එනවා මේ අපි ඉන්න රියදුරු මහත්තයගෙන් හරි මම කියන්නේ ප්‍රමවලු අපි ලොරි දුවන මහත්තයා මෙහෙම ආවල් තැන ලොරි කෙල්ල කියලා. එතකොට මම ප්‍රසංගයේ ඉඳගෙන ඒකට විකල්පිකුත් යදන්න ඕනේ. ඔව්. ඉතින් මම කියන්නේ මැනේජ් කරන ෆෝන් එකේ. ඔව් නේ. ඉතින් ඒක නේද ඒක තමයි මම කියන්නේ අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ. අනේ. අපේ ගොඩක් වෙලා තින් අපේ මම හිතන්නේ අපේ ධනුෂ් කුමාරිට හිතෙන්නේ නැද්ද අපේ ජාතිය දැන් හරි අලස වෙලා කියලා. හරියට. නැත්නම් කෙනෙක්ගේ අඩුපාඩු හොය හොය වැරදි හොය හොය ඉන්නවා මිසක් Tamanට කියලා පාරක් හදාගන්නේ නෑ. පාරක් හදාගන්නේ නෑ. නැත්නම් දැන් ඇත්තටම අපේ වෙලා තියෙන්නේ කියන්නේ අපි දැන් රටේ අපි හැමෝ දෙයක්ම අපි හැමෝම අනුන්ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. තමුන්ට කියලා දෙයක් හදාගන්නේ, ගොඩනගා ගන්නෙ. බුද්ධකේ දැන් මේ ප්‍රසංග වලට අපි කිව්වේ ඔය මේ සංගීතමය ප්‍රසංග වලටනේ. ඊට අමතරව ඔයා වෙනත් ප්‍රසංග නෙවෙයි ඒවා අපි කිව්වොත් එහෙම අර මොටිවේෂන් ප්‍රෝග්‍රෑම්ස් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙනවා. ඒ වගේ ප්‍රෝග්‍රෑම්ස් වල මට පුළුවන් නම් පොඩි සිද්ධියක් දෙකක් දෙන්නකෝ. මිනිස්සු වැඩියෙන්ම අඬපු මිනිස්සුන්ට වැදුණු ඔයාට ජීවිතේ මතක ඔයාගේ ඒ වේදිකාවේදී ඔයා මිනිස්සුන්ගේ හිත්වලට කතාම කරපු කතන්දර තියෙනවද මොනා හරි? ඔව් ඇත්තටම මම ගොඩක් සතුරු කාරණාවක්. මොකද ජීවිතේ අරන් මොකද ඒක ධනාත්මක චින්තනය. ඒ කියන්නේ අපි හිතන්න විදිහ අපි මේ ජීවිතේ කොහොමද තව වෙනස් වෙන්න ඕනේ කියන කාරණානේ මේක සෞන්දර්යාත්මක වැඩසටහනක්. ඔව්. ඒ කියන්නේ ජීවිතේ අරන් කියන්නේ බුද්ධිගය මේ ජීවිතේ මේ මට්ටමට ගත්තේ කොහොමද කියන කර තනියෙන් උඩට නැගලා ඉනිමකට පයින් ගහන්නේ නැහැ. මේ ඉනිමකට දෙනවා කෙනෙක්ට පාර කියලා දෙනවා. මෙහෙම තමයි මම මෙතනට නැග්ගේ. ඒක තමයි ජීවිතේ අරන් කියන වැඩසටහනේ අරමුණ. ඔව්. ඉතින් අපි අද වෙනකොට මම හිතන්නේ අපේ කසුන් අයියා කසුන් පුෂ්පකුමාර එතුමා තමයි මේ වැඩසටහනේ කසුන් අයියා මට බුද්ධිගය සම්බන්ධ කරලා දෙන්නේ. විශේෂයෙන් මතක් කරලා මතක් කරන්න ඕනේ. මොකද අපි ගොඩක් ගිහිලා තියෙනවා මේ මුළු ලංකාවේම තියෙන ඇඟලුම් ශාස්ත්‍රයේ තියෙන ආයතන වලට. මට අපිට හම්බෙච්ච තැන් වලින් ඒ අය සමහර හැමෝම නෙමෙයි ගොඩක් ජීවිතේ වැටිච්ච අය ඉන්නවා. මට මතකයි එක සැරයක් අපි කසුන් අයියලා අපි ගිහිල්ලා වැඩසටහනක් කරුවා කටුනායක එක්තරා ආයතනයක. ඊට පස්සේ ඒ අපේ ජීවිතය ආරම්භ වැඩසටහන අවසන් වුණාට පස්සේ එක්තරා ගෑන් ළමෙක් කැවිලා කසුන් අයියව මුණ ගැහිලා ආව මාත් එක්ක කතා කරන්න. ඒ නංගි කිව්වේ අයිය ඇත්තටම මේ වැඩසටහන තිබුණ නැත්නම් හිට වෙනකොට මම නැහැ කිව්වා මේ ලෝකේ. ඒ කියන්නේ ඇය හිතාගෙන තියෙන්නේ යම් ප්‍රශ්නයක් අපි ඒ ගැන කතා කියන්න ඕනේ නැහැ. යම් ප්‍රශ්නයක් නිසා ඇය ජීවිතේ හානි කරගන්නවා. සියද වෙනසා ගන්න තීරණයක් කරපු කෙනෙක්. නමුත් ඇය අපේ මේ වැඩසටහන දැක්කට පස්සේ මට කිව්වේ ඇවිල්ලා අපි මුළු කණ්ඩායමට කිව්වේ අයියේ මං හිතනවා කිව්වා මට මොකද්ද නැති වුනේ කියලා. මට ජීවිතේ බුද්ධික අයියට ওই දේවල් නැතුව ජීවිතේ ඔච්චර දුර ආවනම් ඇයි මට බැරි කියලා. ඇතරම අන්නේ මම ඒකද මම අර ඉස්සලා කිව්ව එකයි මේ වැඩසටහන ඔස්සේ ඒ ලබන සතුට ආශිර්වාදය අපිට සල්ලි වලට ගන්න බෑ. සල්ලි වලට දෙන්නත් බෑනේ මිනිහෙක්ට නැගිටින්න පාර කියලා දෙන එක ඒක සල්ලි වලට මිල කරන්න බෑ. මිල කරන්න බෑ. දැන් කෙනෙක් අර විදිහ තීරණයක් ගත්තාට පස්සේ ඒ තීරණය වෙනස් කරන්න සමහරක් වෙලාවට කොච්චර සල්ලි තිබ්බත් කෙනෙක්ට බැරි වෙන්න පුළුවන්. බැරි වෙන්න පුළුවන්. ඒක දෙන්න පුළුවන් හදවතට කතා කරලා. තව අපි ගියා එක්තරා ජාත්‍යන්තර පාසලකට. අපි රජයේ පාසල සහ ජාතන ඒ පාසල් පද්ධතියටත් මේ වැඩසටහනක ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ ගිය අවස්ථාවක ඒ පුංචි දරුවෙක් පුංචි දරුවෙක් කියන්නේ අවුරුදු 8 කියන්නේ මේ 8 වසර 9 වසර වගේ දරුවෙක්. ඒ දරුවා ඇවිල්ලා කියනවා මාමේ මම එන්නේ නැහැ කිව්වා සමහර දවස්වලට ඉස්කෝලේ පාසලට එන්නේ නැහැ කිව්වා වාහනේ AC එක නැත්තම්. AC එක කැඩලා තියෙන අවස්ථාවලදී අම්මට තාත්තට බැනලා ගෙදර ඉන්න හදන අවස්ථා ගොඩක් තියෙනවා කිව්වා. හැබැයි අද මම ජීවිතේ තේරුම් ගත්තා කිව්වා. ඉතින් මං කියවෙන්නේ අපිට අපි මේ වැඩසටහනෙන් මම දකින්නේ ඒකයි.
අපිට මේ සමාජයේ ඒ ඒ දේ දෙන දේත් එක්ක ගොඩක් සතුටක් අපි සීල අපි කණ්ඩායම වශයෙන් අපි සීල දනවා ජීවිතයෙන් කණ්ඩායම වශයෙන් ඒ සීල දනවා මේ සන්තෝෂය ලැබෙනවා මේ සමාජයේ කියන දේක් තමයි අපි ජීවිතේ අපි හැමතිස්සෙම සරලයිනේ එක පාටම කියනවා මං අහවලා වෙනවා මං අහවලා වෙනවා මගේ ජීවිතේ එහෙම නෙවෙයි මං එක්තරා කාලෙන් කාලයට මට තිබුණා ජීවිතේ ඔව් ටාග එහෙම ඇති කරගත්තොත් පුළුවන් අපේ ජීවිතේ ඉස්සරහට ගොඩක් ගෙනියන්න දැන් අදත් එහෙමයි දැන් මම තාම මගේ ජීවිතේ ටාගට් ඉවර නැහැ තාම ටාගට් තව ගොඩක් තියෙනවා ඉතින් ඒවත් දැන් එකින් එක මං සම්පූර්ණ කරගමින් යනවා ඉතින් අපි ওই දේවල් තමයි අපේ වැඩසටහන ඔස්සේ කතා කරන්නේ ජීවිතය ගැන ඔස්සේ ක්‍රීඩා ක්‍රීඩා පැත්ත ගත්තොත් එම් මොන මොන ක්‍රීඩාද පුළුවන් දැන් ක්‍රිකට් පුළුවන් කිව්වා ක්‍රිකට් ක්‍රීඩාව කරනවා සාමාන්‍යයෙන් වොලිබෝල් ඒ වගේ සාමාන්‍ය ක්‍රීඩා ආ තව කැරම් ක්‍රීඩාවේ දෙන්න පුළුවන් ආ හා හා හරිද ඊට පස්සේ අපි චෙස් ඒ වගේ ක්‍රීඩා ගොඩක් කරනවා මං කිව්ව එකයි අර මට කිව්වොත් අර ඉස්සල කිව්වා වගේ අපි දන්ස් කොමල්ලි ඕනම අභියෝගයක් කරොත් ඒ අභියෝගය බාර ගන්නවා හැබැයි ඔබේ අභියෝගය ජය ගන්න විදිහ නෙමෙයි මම ජය ගන්නේ මම වෙනස් විදිහ කරනවා ඉතින් ওই දේවල් තමයි අපි ජීවිතය අරන් වැඩසටහන හරහා කතා කරන්නේ එතකොට හැබැයි අනිත් වැඩසටහන් වල ගොඩක් තියෙන්නේ කෙනෙක් කරපු දෙයක් වීඩියෝ එකක් දාලා පෙන්නනවා එක්කෝ කෙනෙක් කතා කරනවා අහවල් රටේ මෙහෙමයි මේ රටේ මෙහෙමයි කියලා හැබැයි අපි ජීවිතය අරන් වැඩසටහන එහෙම නෙමෙයි අපි කරන්නේ අපි දෙයක් කියන ගමන් ඒකට ප්‍රායෝගිකව අර මෙහෙමනේ දෙයක් කිව්වට වැඩක් නෑ ඒක දකින්නට ඕනේ ඒ දේවල් අපි සාක්ෂි ඇතුවම අපි ඒ වෙලාවේ පෙන්නනවා ඒවා එක ඒ අපි කරන දේවල් එක්ක මම හිතන්නේ අපේ ආදරණීය රසිකයින්ට ගොඩක් හදවතට වදිනවා ඉතින් මේ වැඩසටහන ඇත්තට මේකයි අපි හදවතට කතා කරන වැඩසටහන මේක අපි විශේෂයෙන්ම අපි මේකේ වෙනත් ප්‍රයෝජනක් දෙයක් නෙමෙයි මේකෙන් ඇත්තටම අපි ලබන ප්‍රයෝජනය තමයි සතුට අපි කණ්ඩායම ලෝකයේ වෙනස් නුනේ මිනිහදෝ දෙවියදෝ ලෝකයේ වෙනස් නුනේ මිනිහදෝ දෙවියදෝ ආදරේ නමින් මාතවේ දෙවේ ලෝකයේ වෙනස් නුනේ මිනිහදෝ දෙවියදෝ සිතක් ගොසින් සිතක් වෙලයි යමෙක් කිපි අකුල් හෙලයි ආදර ගඟනේ ඉන්නව තින්නේ ලෝකයේ වෙනස් නුනේ මිනිහදෝ දෙවියදෝ ආදරේ නමින් මාතවේ දෙවේ ලෝකයේ වෙනස් නුනේ මිනිහදෝ දෙවියදෝ ඔබත් මමත් හිඳිනා මේ ලොව තුල කඳුල සුසුම කුමකටදෝ ඔබත් මමත් අප දෙදෙනෙකු ලෙස ලොව එකෙකු ලෙසින් සිතමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු හෙටින් උදාවන ලෝකය සැමටම සුවදායක කරමු